ෙරුවන් සරණයි පින්වත් ඔබ සියලුදනාට සදෑවත්න්නේී ශ්‍රාද්ධාව තුළින් අපි නිරන්තරයෙන්ම මේ දහම හ බෝධී න්නතුව ජීවිතයට සමීප කරගණ්ඩ ලබා ගන්නා වැෑම තුළ මෙලවත් පරලොවත් සුගතිය දකින්නට එවගේම සාදු ජීවිත නිර්මාණය කරගන්නට ඔබට අපට මේ දහම මග කියා දෙනවා. එවන් ඔතුම් පින්වත් හෝරාවක මේ ධර්ම දේශනා පවත්වන පූජනීය කෝරලයාගම සරණතිස්ස පින්වත් ස්වාමිදරයන් වහන්සේ අපි සාධනාධ පාත්තුමින් පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ සාධූ සාතුූ සාතුූ. අද දේශනාව සඳහා දායක වී කටයුතු කරන්නේ හංක දහසයහ, සුදාර්ශන මාවත බොළුගහ හන්දිය කැලනිය ලිපිනෙහි පදිංචි ඉන්දික මාරසිංහ මහත්මා වරුණ මාරසිංහ මහත්මිය එනොකි මාරසිංහ, සීතා රංජනී මවහා චාලඩ් රාජපක්ෂ ම ඇතුළු ඒ පවුලේ පින්වාත් පිරිස. එහෙමනම් සදහම් අසන්න පෙරාතුව අභිසිියලු දෙනා තිසරන සහිත පංච ශීරය සමාධන්වීමට සාධුනාදයක් පවත්වා තෙවරාක් නමස්කාරපාටය සත්ජයනා කරමු අවසරයි අපේ හාමුදුරුවන සාධෝසාතුෝ සාතුෝ සම්මන්හා චක්කවාලි සු අත්්‍රාග්චන්තු දේවතා සද්ධම්මංමනි රජස්සේ සුනන්තුු සග්්‍ය මොක්හදන් ධම්මස් සවනකාලු අයං බදන්තා ධම්මස් සවනකාලු අයං බදන්තා ධම්මස් සවනකාලු අයන් බදන්තා නමෝතස්ස භගවතු වර හතු සබ්බ දම්මි සු අප ටිහතඥා නචාරස්සෙ දස බල දරස්ස චතුවේසාරජ්ජ්‍ය විසාරය දස්සෙ සබ් සත්තු මස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මසාමිස තතාාගතස්ස සබබഞුුණ සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සෙ භගබතු වරහතු සබ ධම්මිසු අපපටි හතඥා නචාරස්ස දස බල දරස්ස චතුවේ සාරජ්්‍ය විසාරදස්ස සබ සතුුතමස්ස ධම්මිසරස්ස ධම්මරාජස්ස ධම්මසාමිස තතාාගතස්ස සබഞුණු සම්මා සම්බුද්ධස්ස නමෝතස්සෙ භග වතු වරහතු සබ්බ ධම්මි සු අප්පටිහතඥානචාරස්සෙ දස බල දරස්ස චතුවී සාරජ්්‍ය විසාරය දස්සෙ සබ්බ සත්තුත මස්ස ධම්මිසරස්ස ධම්මරාජස්ස ධම්මසාමිස. සතාගත ස්බ්ුන්හෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්මශ්‍රාවක සැදහවත් කාරුණික පින්නතුනි බොහම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානන්වෙෙන්න්නේ තිළෝොගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් මහත් වූ කරුණාවෙන් අවබෝධ කරගන දේශනා කොට වදාළ නිර්මල වූ ධර්මපරියාාප්තියෙන් බොහෝම පුංචි කොටසක් දේශනා කර වගන ධර්ම ගෞරවය පෙරදැරි කරගන දේශනාගත ධර්මේශ්‍රවනය කරන්න පිතුනි මේ විදිහට ධර්මශ්‍රවනය කරන්න සූදානං වෙන සැදහැති පිරිස වෙනුවෙන් අපේ භාගිතුන් වහසේ අවවාදයක් කළා බන අහන හැම කෙනෙක්ම මහත් වූ බලාපොරොත්තුවක් වෙනුවෙන්ම බනාහන්ද කියලා. ඒ බලාපොරොත්තුව තමයි මේ ධර්ම දේශනාව ශ්‍රවනය කරන අතරතුරදීම මාගේ පංච නීවරණ ධර්මයන් යටපත් වේවා සප්ත බෝදධ්‍යයාංග ආදී ධරමයන් වැඩී දියුණුවේවා මේ දේශනාව අතරතුරදීම මටඋතුම් මාර්ග්‍යහැක්ඵලයක් අවබෝධ වේවා කෙන සිතිං යුක්තවම බණහන්න කියලා. අපිත් අද ඒ බලාපොරොත්තුව මුදුන් පත්කරගැනීම වෙනුවෙන්ම ධර්මශ්‍රවනය කරමු පින්නතුනයාද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගණ්ඩ කල්පනා කළේ අප ත්‍රිපිටකේ මජ්්‍යම නිකායේ සඳහන් වෙන තවත් උතුම් සූත්‍රදේශනාවක්. නිවන් මග සොයාගනයන් මේ ශාසනය උතුම් ප්‍රතිපදාව යනුපූර්ව මග මනාව පැහැදිලි කරන තරමක් ගැඹුරු මජිමනිිකායි සූත්‍රයක් ගණක මොගගල්ලාන කියන සූත්‍ර දේශනාව පන්නතුන අපිට අද මෙසූත්‍රය ආරම්භ කරලා තවදේශනා කීපයක් මෙසූත්‍රයෙන් කරන්න සිදු වෙනවා සූත්‍රයේ නිමා කරන් අද දවසට නියමිත කාලයට ප්‍රමාණවත් කොටසක් අපිමි සූත්‍රයෙන් සාකච්ඡා කරමු පින්නතින අපේ භාග්‍යතුන් වහන්සේ මේ ගණක මොගගල්ලාන කියන සූත්‍රයේ දේශනා කොට වදාලි ගණක මොගගල්ලාන කියන බ්‍රාහ්මණයට ඒ බ්‍රාහ්මණයගේ නමින්ම තමයි සූත්‍රයත් හඳුන්නලා තියෙන්න්නේ දේශනාව භාග්‍යිතන් වහසසි සිදු කරන්නේ මිගාර මාතු ප්‍රාසාදී වැඩයින්න කාලෙ පිනතිරි මිගාර මාතු ප්‍රාසාදී කෙල කියන්නේ පූර්වාරාම විහාරයට පූර්වාරාමේ තියෙන්නේ සැවැත් නුවරමයි ලොවතුරා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සැවත්නුවර ඉදිවෙච්ච සුවිශේෂී පන්සල් දෙකක් එකක් ජේතවනාරාමේ අනික පූර්ු ආරාමේ මේ ආරාමෝල සැප පහසුකන් වටිනාකං අපිට ප්‍රමාණුවත් කරන්න කවදාවත් තේරෙන එකක් නැහැ අනාත පෙන්ඩික සිටතුමා ජේතවනා රාම විහාරය වෙනුවෙන් වියදන් කරපු මුදල රන්කහවනු කෝටි පණසතරක් රංක හවනුවක් කියල කියන්නේ වර්තමානය අනුමාන කළොත් පවුමක් තරං වටිනවා. එදර මේ කාලක පවුමක් කියල කියන්නෙත් ශ්‍රෘපියල් ලක්ෂයක් විතර ඉක් මෝල තියන්නේ එවන් මිලකට රුපියල්වලින් මිල කරන්න පුළහන් වෙන කහවනු කෝටි පණස් සතරක් වියදංකලා කිය හැම රුපියල් බවට පත්කළුත් කොහොම වියදමක් කලාාද. විශාකා මහා උපාසිකාව මෙ මිගාර මාතු ප්‍රාසාදය ඉදි කිරීම සඳහත් වියදංකළ මුදල දහාහට කෝටියක් කෙළ සඳහන් කරනවා රන් කහවනු වලින්. ඉටමතරව පන්සල පූජා කරන උත්සවයට තවත් රන්කහවනු කෝටි නමය වියදංකලා කෙළ කියනු. ඉදර පූර්වාරාමයේ වෙනුවෙන් පිංකමටත් එක්ක වියදැංකළ මුදල රන්කහවනු විසිහත් කෝටියක්. පොඩි කාරණාවක් එක තැනක ඉස්මතු වෙනවා විහාර වැඩ ඔක්කොම නිමා කරලා එක පූජා කරන්න ලෑෂ්ති වෙනකොට පිංකම දවසී මහවපාසිකාවගේ යෙහෙළියක් පිරිකරක් ගෙනල්ල දෙනවා පිංකම වෙලාව පූජ කරන්නට කියලා පිරිකර හැටියට අරගන්න එන්නේ කහවනු ලක්සයක් වටින වස්ත්‍රය නමුත් වස්ත්‍රයේ දිහා බලලා මහු පාසිකාව කියනවා නැගනිය නුඹට සුදුසු තැනක පූජ කරට තමම් බාරගන්න නෑ මේ කාරණ එෙක්ක තව සාකච්ඡා කළ තු කරුණු බොහොම යක්තිේ නො නමුත් ඒක් කරුණු සාකච්ඡා කරන්න මේක කාලය නෙමෙයි අපේ මාතුෘකාව ගණක මොක්ගල්ලාන සූත්‍රය ඉතාම කෙටියෙන් සඳහංකළුත් අපිත් පිංකං කරනකුට අපිටත් බොහෝ දෙනා මුදල් ගෙනල දෙනවා හිතන්නක අපේ ගෙදරක දානය කියල මේ පිරිකර ගණ්ඩ මේක පලතුරු ගණ්ඩ මේ වගේ නොෙක් දේවල්ලෝට කියල මුදල් ගෙනල්ල දෙනවානි වි තරක්න පිරිකර ජාති ගැනල්ල දෙෙනවා පූජ කරන්න මෙු ක්විදියට ගැනල්ල දෙවා නමුත් පිනති න මිල මුදල් පිරිකරපි අරගත්තාහම ඒගොල්ලු කියන්න දෙයක් තියෙනවා නං මේක මේකට යොදන්න ඒක ඒකටම යොදන්ට වෙනවා එහමත් ත වෙනකට යොදහම මුදල් දුන්න බුද්ගලයා සතුුුව වෙනවාවද නැද්ද කියන කාරනම් අපි තීරණය කරන්නරුව. න්න බැ එහෙමනං පිරිකරගඩනං මුදල් දුන්නේ මං ඒ වගේ ගන්න පලතුරුනං මං ගොහුගේ හන් නෝන නුබ දුන්න මුදල් පළතුරුගන්ඩ යොදන්නද කියලා නත් ප එහෙම අහන්න්න බෑන සමහට මුදල් දුන්න කියෙන ඉන්න කොහෙද කියලදන්න නැහැ අනික අපිට කරදරයක්න අගේක නිසා දෙනවනන් තරම පිංකමේ ඕනම දේකට ගණඩි කියල දෙෙනවන අපි නිදහස් එහෙම නැත්තං සමහලට යමක් අරගෙන කාලි කැප කරල පූජා කරල ය එයාලට තියෙන කම්මැලිකමට අපිට අපා දෙ පකඟ හිතන්ඩෝන දේවල් දැනගතයුතු දේවල් බොහමය තියෙනවා මේ කාරණ මම සඳහංක ලේ මහවපාසිකව වස්ත්‍රයේ දිහා බලලා කියනව නැගනිය නුඹම පූජ කරන්න කියලා ඒකට වෙන හේතුවක් තියෙන්න්නේ මේවාගේ බාලවස්ත්‍රයක් පූජා කරන්න මේ වෙලාව විශාකාව සූදානක් නැතුව ඇති කියලා මට හිතන්නේ ඉ කහවනු ලක්ෂයක් වටින වස්ත්‍රයේ ඇ එහෙම හිතන්න ඇති කියලා අනුමාන කරන්න තියෙන කාරණාව තමයි ඉන් පසුව යෙහෙළිය මේ වස්ත්‍රය අරගන මේ මිගාරමාතු ප්‍රාසාදය කුටි දහසක් තියෙනවා යටමහලේ යුඩිමහලේ පන්සීය ගානේ මේ හැම කුටියක් ගානමය නවා නමුත් ඇයට ඇගේ වස්ත්‍රේති යන්ට තැනක් නෑ බැරිම තැන මුල්ලකට වෙලා අඩනවා එතකොට අපේ අග්‍රෝපස්ථායිකයන් වහසේ දකිනවා දැකල ළඟට ගෙහිල් අහනෝ නැගනිය අඩ්‍යියයි කියලා එතකොට කතාව කියනවා ස්වාමීණී මං මේ වස්තරයක් අරගනාව පූජා කරන්න මම කැමති තැනක පූජා කරන්න කියල මගේ එහෙළිය ඒකමට ආපහු දුන්නා මංගිති මේ කුටි දාහටම ගිය ස්වාමී මගේ වස්ත්‍රේයට නං ඉඩක් නෑ කියන කියීම. ඇය සඳහන් කරනව ස්වාමීණී. හැම කුටියක් ගාාවම තියල්තියෙන් හැම පාපිස්සක්ම එකක් කහවනු ලක්ෂෙකට වඩා වටිනවා කියන. හැම පාපිස්සක්ම එකක් කහවනු ලක්ෂෙකට වඩා වටිනවා ඉතින් පාපිස්ස එච්චර වටිනවනං. වස්ත්‍රේයට වඩ අනෙක් බඩු බාහිරාදී ඔක්කමටිනති පාපිස්ස කරගෙන අපි දාන සාමාන්‍යකක්න ද නිසා ඒයි මම සඳහන් කළේ මේ වගේ අභ්‍යන්තර දේවල් ගැන කතා කරන්න අපිට අවබෝධයක් මදිවයි කියලා පන්සල් කොහොම හදල තියෙන්න ඇ්ද කියලා ඒයි නිසා මිගාරමාතු ප්‍රාසාදය භාගිතුන් වහසිට පූජ කල ොහම සත්තු ට ආනන්දයන් වහන්සේ අර යෙහෙළියටත් ඇගේ වස්ත්‍රයේ පූජා කරන තැනක් පෙන්නවාමකදවි මුලු පන්සලේම වි මහවු පාසිකාවට පාපිස්සක් දාන්න අමතක වෙච්ච එකම එක තැනත් තිබ. එක අමතක වෙලා දාලනේ වහාමර වස්ත්‍රයේ ඇතිෙන්ට දම්මෙන. මන් කියන අතීතිය මිනිස්සුන්ගි තිබද දියුණු කහවනු ලක්ෂයක් වටින වස්ත්‍රයේ පාවිච්චි කරන්නේ අපි නංගොක අඳන්නත් නෑ ප්‍රදර්ශ නිරතියාගෙනි ඒ අපිට නැති හින්ද. එහෙම තිබිල්ල අපි අදහිතාගෙනඉන්නේ අපි තමයි දියුණුම මි නිස්සු කියල අපිට වඩා අතීතය ගොඩක් දියුණ ති භාගිත වහසේ ප්‍රසාද වැඩවා එද මේ ප්‍රාසාදයට පූර්වාරාමය කියල නමකුත්තියනවා ඇයි මේකට මිගාර මාතු ප්‍රාසාදය කල කියන්නේ. පිනති මිගාර කියන්නේ කවුද්ද මිගාර කියන්නේ මහවු පාසිකාවගේ මාමණ්ඩිග නම විශාකාම හව් පාසිකාවගේ මාමන්්ඩි නම මිගාර එගොලු සම්මාදිිට්ටික නෑ එගොලු මිත්්‍ය අදෘෂ්ටිකයි. එතකොට මහවපාසිකාව කියල කියන්නේ මෙන්ඩක සිටතුමාගේ මිනිබිරිිය නිශාකා මහුපාසිකාව මෙන්්ඩක සිටතුමාගේ මිනිබිරිිය මෙෙන්ඩක සිටතුමා කියල කියන්නේ අමිත බෝගී සිටුවරු පස් දෙනෙක් අපේ ශාසනය හිටපු බව සඳහන් කරනවා මෙ අමිත බෝගී සිටුවරුන්ගෙන් එක් කෙනෙක් ඇයි අමිත බෝගී සිටුවරු කියල කියන්නේ තමන්ට තියෙන දනස්කන්දය ප්‍රමාණය තමන්වත් දන්න නෑ එ තරම්ම ධනයක් තියෙනවා. සම්මා සම්බුද්ධ ශාසනයක පොඩි පොඩි පිංකරපුයි ලොකු පිංකරලනිම මේ පොඩි පංකන් කරලා. පිනදිරි පිකමක ආනිසංස වැඩිවෙන්නේ ලොකු වෙන තරමටම නෙමේ ලොකු කරගත් ආනිසංස වැඩිපුර ලබන්න පුළුවන් සමහර කෙනෙක් කරන මහාපංකමකට වඩා සමහර කෙනෙක් පුංචි පිංකමකින් ලොකු ආනිසංසයක් ලබනවා ඒ ආනිසංස ලබන්ඩ පින්කම කරඩෝන විදිහ දැනගෙන ඉන්ද්‍ර ඒකින් තමයි ආනිසංස වැඩිවෙන්නේ දි මෙඩක සිටතුමත් පෙරභාවයක එහෙම පින්කමක් කලා යමක් දෙඩ බැරිම වෙලාවක දානයක් දෙන්නා දෙඩ නැතිම වෙලාවක පො සිටිතුමාටත් හොඳට බඩි ගිනේ කලන්නේ දුරු භික්‍ෂයක් මේ ජීවිතය ගැන මේ කැන පෙරභවයක්ගැ මුළු රටටම කෑමනෑ සිටිතුමත් රජ මාලිගා විඳල එන්නේ මැරෙන්ඩ තරම් බඩිගිනි කියලා මොකවත්ම නැද්ද කෑමට කියලා දීතකොට තමයි සිටු බිසව කිය කියන්නේ හාල් පතක් හංගලා තිබුණා කැඳබීවොත් දෙවේලක් පුළුුවන් බත් කැවුත් එක වෙලායි කියලා අද බත් කැෑවොත් හට ඉඳලාය කන්න නෑ සිටතුමා කියනවා දෙවල කැඳබීවත් තුගේවෙලක් නෑන මැරෙන්ඩ මනවෙන්නේ එද බත්ම කාල මැරරිම කියලා ආල් පත වෙනවා වයල පස් දෙනකුට බෙදෙනවා සිටතුමාගේ කොටස ලැබිලා අනු බව කරන්න ලෑස්ති වෙන කොට පසේ බදු කෙනෙක් පිඩ පාති වඩිනවා තැමේ බත්ේල දෙන්ඩ පුළුවහන් වෙලාවක්ද සිටිතුමත් කියන්නේ මැරෙන්ඩ තරම් බඩිගිනිි කියලා එතකට තවත් කෙනෙක් මේක ඉල්ල ගන්නා හම් ගෞරවයක් ශ්‍රද්ධාවක් උපදිනවාද කේන්තියක් ඇතින්නේ සිටතුමා නැගට ලා පසේ බුදුරජාණන් වහස වඩාහිදවලා ආහාරටික පූජා කරල කියන්නේ සංසාරය දන්දුන්න මදිස්වාමීණි නෑ බෑ කියන වචනයක් කත් අහන්ඩ ැබෙන්න්නිපා කියලා බවන් දුකකට පත්තෙන් ලිපා කියලා එතට බලඩ දුන්නදී හාල් පතක් පස් දෙනකුට බෙදුව කියල් හම පොඩි ප්‍රමාණයක්න සිටතුමාටත් එන්න ඇති න මේක දන්දෙෙන්ඩ පුළුවහම් වෙලාවක් නෙමනි ආහාරය පිළිබඳුව තමන්ට උපදින තන්හාව උපරිමයක් තියෙන වෙලාවෙනි ආංගේ තන්හාව යට කරලා දුන්න පින තමයි මේ පලදින්නේ තවසංසාහරි පින් කරන්න ඇති මුලාශ්‍රය මෙතනයි කියනති ති මහවපාසිකාව බෝම ශ්‍රද්ධාවන්තයි ලොවතුරා බුදුරජාණන් වහන්සේ දකින පලවෙනිම දවස සෝවාන්ගෙනවා එල් ලොකු අයිසක දිනමීමේ අවුරුදු හතේදී ආං එවන් නූත්තැනැත්තිය විවාහ කරල දෙන්නේ මිත්‍යාදෘෂ්ටික කුලේකට ඉන්නතින අතීතයේ එහෙම කුළොවලට විවාහ කරල දෙනකොට සමහල්ලාට බුදුරජාණන් වහසිගෙන් පවාහනෝ ද ගනාත පින්ඩික සිටතුමානං ගිහිල් ආහන ව්චූල සුබද්‍රා මි්‍යාදෘෂ්ටික කුළේකට තමයි විවාහ කරල දෙන්නේ ස්වාමීණි චූල සුබද්‍රාව උග්ග සිටිතුමාගේ පවුලට දුන්නට කමක් නැද්ද කියලා. උගසිටිතුමා මිත්‍ය දෘෂ්ිකයි භාගිතුන් වහසිකි කියන කමක් නෑ කියලා එලිකන් නෙමේ අනාත පිණ්ික සිටතුමාට නොපෙන දේවල් බාගිතතුන් ව හසට පේනවා භාගිතුන් වහසේ දන්නවා මේ සුබද්‍රාව නිසා මෙ මුලු මිත්‍ය දෘෂ්ටික පරපුරම සම්මාධීත්්‍ය ටේනවා කියලා ක ඒ මිසදිටු පිරිසට අනුකම්පාාවෙන්ක් තමයි ඇය ඒ පවුලට දෙන්න කියන කියන්නේ තිඒගේ මහදේවියත් මිත්්‍යයාල් දුෘෂ්ටික කුලේකට තමයි යන්නේ ඉදි මේ මිශාකාවගේ නිවසේ හැමදාම භික්‍ෂු මහ සංගයාට දන්දනවා වගේ ඇයි විවාහවෙලා යන මිගර් සිටි තුමාගේ පවුලයයි නිගන්ට ඇන්ටයි දන්. මන්ගේ ලෙලිට නිතර කතා කරනවා එන්ඩ එන්ඩ අපේ දානට සම්බන්ධ වෙන්න කියලා නිමක් නැති මහගුණයන්ගෙන් සපිරුණ ආර්ය පුද්ගල මහා සංගයාට දන්දුන්න මහවපාසිකාව අචේලක වෙඉන්න නිගන්ටවගාට කොමත් යන්නේ අනිතක යන්න හරි ලැජ්ජ කරනවා ලැජ්ජයි යන් ොද නිගන්ටායිඉන්න අේලකව අේලකව කියල ඇන්නේ නිරුවතින් තමයින්නේ හැබ ඉතින් අපිට නැති මහ සුවිශාල දෛරයක් එක ඒගුල්ගේ සීලයක් න එතකොට අපි රකින සීලේට වඩා අතිශය උග්ගසිල් රැකලන දේයයි සම්මාදිිට්ටිය තිබුණනං සමහරට නිවන්දකි හිටකයි අප රකින සී ලේට වඩා ඉතාම උසස්සිල්ර කලති උසස්නේ ඒ ඒ තරම්ම රූක්ෂයි පිළිතන නිකං හිතන්න අපිට බෑන ඕනෑම පිරිසක්ළඟ නිරූතිගින්ද අම්ම තාත්තද දවා අදරෝද ඥාති මිත්‍රාදීද යාලු මිත්‍රියෝද කාන්තාවද පුරුෂයෝද නගරයක් මැද්දිද රාජ සභාවිද අපිට බළුවන්ද නිරූතින් ඉ. නමු මේ පිරිස මේ ඕ රටේ රජ්ජුරෝගාව ඉඳල මේ ඕඩම පිරිසක් ළඟ නිරුවතතින් ඉන් ඒගොන්ඩ දුම වීරයක් තියෙනවාන. එක ඉතා රෝක්ෂ ප්‍රතිපදාවක්නමේද. එ ඉන්නවා කියන එක අපිට කරන්න බැරිල්ලකු දහිරයක් නමේද නමුත් සම්මාධිට්ටිය තිබිල නිවැර දිවසිල් රැක්කනං ඒගොලන්ට රහත් එට තර ශක්තිය තියෙන්න්න ඇ. ඔ කැපකිරීම කරන්න පුළුවන් අත් හැරීම කරන්න පුළුවහන් අපිට පන්සිල් පද පහ පිළි බඳවත් හරීම් කරන්න බෑ නම තේගොලු ඊට වඩ ලොකුවත් තැරීමක් කරලන්නේ. එක්ම කාරණාවයි වැරදිලලා තියනෙන සම්මාධිට්ටියේ නෑ. ඉති මහවපාසිකාව එන්ඩ කැමති නෑ මේගලු නිරුවති ඉන්න හිද. ඕක නිසා මිගාර සිටිතුමා තරාවෙනවා ලේ ලිත්තිික තරහාවෙනවා. න්තිමිති නඳදමගේ හිල කතා කරලා අහනු ඇයිදුවේ එන්න ඇත්තේ මාමන්්ඩි හොඳට මාමන්න හක්වෙල්ලා කියල. ඉදර කියන නන්දම් මෙන් කැමති නෑ නිරෝතින් ඉන්න ගෞවටන්ට. එක මට මහවිල්ලිලි ඇජ්‍යායිීමට මං ඔහොම අචේලකව ඉන්නට නෙම ඉදන්දුන්නේ කිය මහා සංගරත්නේ මහක්ගුණ කදම්බයක් කියනවා. මෙන්න මේවාගේ උත්තරීතර වූ අස්්ටාර්ය පුද්ගල සංගයායටයි මන් දන්දුුන් කියලා ඒවෙලා වෙතමයි කියන්නේ එහනම් ඒ නුබේ ශාස්තෘරන් වහන්සේ නුබේ සංගයා වැඩමහන්න කියලා තිබාගිතන් වහසට ආරාධන කර වැඩමෝල් මිගාර පාසල් මිගාර සිටුවරයගේ මාලිගාවි දන්දීල බනහඩ සැලැස්වඩ පස්සේ මිගර සිටිතුමා ධර්ම බුදධලබනවා මෙච්චර කල් තමන් වැරදිලා හිට බෝධන ගන්නවා එදා ඉන්දල ලේරිට කියන දුවේ මම අද තමයි නියම මග දැනගත්ත. නුඹ නොහිටින්ඩ මියදැනකම්ම මන් මිත්‍ය දෘෂ්ටයක තමයින්නේ. මට මග කියල දුන්න නුඹ මගේ ලේලි නෙමෙයි අද හිදලා උඹ මගේ අම්ම කියන. ආං ඒක නිසා තමයි මිගාර මතා කියන නම ඇයි හදාපු විහාරයේ මිගාර මාතු ප්‍රාසාදයේ කියල කියන්නේ ඒ අත් එක්කයි ඊලකට පින්නතින මේ විශාකා මහඋපාසිකාව හදාපු මේ මිගාර මතු ප්‍රාසාදී භාගිතුන් වහන්සේ වැඩ ඉන්න දවසුක මේ ගනක මොගල්ලාාන කියන බ්‍රහමණය බුදුරජාණන් වහස හොයාගෙන එනවා ල බාගිතු හස මොනගැහිල්ල භාගිතු නොහස එක ටික වෙලාවක් සතුටු සාමීචයේ කතා අබහ කරනවා ආග තොරුතුරු කතා කරනවා එක අපේ බාගිතු නොහස ළඟ තිබුණන ශ්‍රේෂ්ට ගුණයක් ආපු ගමන්ම ආවි මොකටද කියලහන්නේ කොහේ ඉඳලදෙන්න්නේ සනීපෙන් ඉන්නවද මගතට දිආහාර ලැබුනද සාපි පාසාවක් තියෙනවද පැන්ටිකක් වලද මුද මෙගේ බොහොම ලංගතු කතාබහක් තමයි භාගතු නොහසේ මුලින් ඇති කරගන්නේ. ඒකයි මේ ආග තුරුතුරු සතුටු සාමීචයේ කතා කරනවා කියලා. එනකෙන කියන්නෙත් නෑ ආපුගම්ම මේකට යාග කියලා ගෙදර අඇත් ඒක කතා කරල ගෙදරවට පිටාවිතුරුතුර දැනගෙන මේ වෙලාව ටිකක් කතා කරන්න පුළුහං වෙලාවක්ද බැරි වෙලාවක්ද මේගොල්ලු කාර්ය බහුල වෙලාවක්ද සේරුම බල්ල තමයි තමන්ගේ කාරණාව කියන්නේ අනුන්ට කරදරයක් වෙඩි නෑ මොගගල්ලාන බ්‍රාහ්මණය බාගිතු නොහස මුණ ගැහිල ගරු සරු සහිතව සතුටු සාමීචයේ ටික වෙලා කතා බහ කරනවා ෙතුර මේගේ නම ගණක මොගගල්ලාන නම මොගල්ලාන ඇයි මේ අ ගණක කියල කෑල්ල එකතු වෙල්ලා යෙන්නේ ඒ කාලේ මේ ගොල්ලු හඳුන්නලා තියන ගනකයෝ කියලා මේ කාලේ ඒගොල්ලු හඳුන්ුවන්නේ ගන කාධි කාරිවරු කියලා එම තැර අප ඔක්කම දන්න භාෂාවයෙන් අපි කියන්නේ එකවුන්ටැලා එදට අන්න එහෙම කෙනෙක් තමයි මොගගල්ලාන බමුණ ඒයි මෙයට ගණක මොක්ගල්ලාන කියල නම පට බැඳිල තියන්නේ ඉති භාගිතුන් වහන්සේගේෙන් මේ බ්‍රහ්මණයා අහනවා පින්වත් භාගිතුන් වහන්සේ මේ මිගාර මාතු ප්‍රාසාදය හදන්ඩ පටන්ගන්නකොට අනුපූර්ව ශික්ෂා අනුපූර් ක්‍රියා අනුපූර් ප්‍රතිපදා මෙ මෙහෙම කාරණාවත් ක්‍රියාත්මක කලාද කියන අනුපූර් ශික්ෂා අනුප අනුපූර ප්‍රතිපද මේ තුන මේ ක්‍රියාත්මක කලාද කියලා හනවා පිනතන මොනෝද මේ අහන දේවල් අපි ගේ මුදැන් විගාරමාතු ප්‍රාසාදය හදද්දි කියලලා නැහුවේ එකන ගැ හදදින යබිත් ගැයක් හදවා අප ඉස්සරලමමකද කරන්න සැලසුම් කරලා අපි සැලස්මක් අඳිනවා ගල්ෑ එක හදනවා කියලා ගේ හදන්නේ මෙන්න මේ විදි හෙටයි කිය සැලස් මහදාගන්නවා. ඊට පස්සේ සුදුසු කෙනෙකුගෙන් ඒ සැලස්ම අනුමත කරගන්නවා මේක හොඳයි කියලා ඉටවස අපි බිමක් තෝරනවා මෙතැන්න තමයි හදන්නේ අපි හදන්ඩුවන තැන බිම් සකස් කරනු. හෙලක් නංගොඩ කරනු. කඳු නංතුනී කරනු බිම සකස් කරනු. අවශ්‍ය බාහිර බඩු බාහිරාදිය අමුද්‍රව්්‍යටික ලෑස්තිි කරගන්නවා. අන් එහෙම අනුපූරශික්ෂාවක් අනුපූර ප්‍රතිපදාවක් අනුපූර් ක්‍රියාවක් මේ මිගාර මාතු ප්‍රාසාදය හදන කාලේ තිබු නද කියලානෝ එතකොට භාගිතන් වහන්සේ ඒ කාරණ අවුට උත්තර දෙනව වූ කියලා මේ අනුපූරව ශික්ෂ අනුපූර ක්‍රිය අනුපූර ප්‍රතිපදා කියන එක අපේ ජීවිතය හැම කටයුත්තකම දීම වගේ තියෙනවාන ග හඳනකොටත් එහෙමයි ළමයකුරු ගන්නන කොටත් යාටත් අධ්‍යාපනය සම්පූර්ණ කරගැන්ඩ ඒවාගේ මූලික අඩිතාලමක් තියෙනවා. යුද්ධබටයෙක් පුහුණු කරනකොට හැබැ යුදධපටයෙක් බෞ්ට පත් කරන්ඩ එයාට මුලින් ක්‍රමාණුකුලෝ ලබල දෙන පුහුණුවක් තියෙනවා. අපි සමහර රැකියවලට යන්න කලන පුහුණු වීම වට යනවා. ඉති මේවත් තමයි මේ කියන්නේ. ඉ මේ විදිහෙට බොහෝ දේවල් වුවලට මේ අනුපූර්ශික්ෂ අනුපූරප්‍රතිප අන නත අනුපූරක්‍රියා අනුපූර්ප්‍රතිපදා කියන දේවල් තියෙනවා ආංගේ අනුව මොගගල්ලා අනු බ්‍රහ්ණය බුදුරජාණන් වහන්සේට කියන ගෝතමයන් වහන්සේ අපට කෙනෙක් ගණකේ කරන්ඩ ලැබුණුත් අපිට තවත් කෙනෙක් ගණකය කරඩ ලැබුණුත් අපි එයාට මුලින්ම උගන්නනවා එකේ ඒවා කියන්නේ මොකක්ද එකේ ඒවා මොනවද. එළකට දෙකේ ඒවා තුනේ ඒවා හතර ඒවා ද ඒවා පහළේ ඒවා සී ඒවා දාවා දහදා හවා ලක්ෂේ මේ විදිහට මේ ගණන් මිනුම් පිළිබඳව ඔහුට පූර්ණ අවබෝධයක් ලබල දෙනවා. ගනකෙක් කරන්න මේ විදිහට අනුපූර්ුශික්ෂාවක් අනුපූර් ප්‍රතිපද අනුපුර ක්‍රියාවක් අනුපුර ප්‍රතිපදාවක් තියෙනවා මේ බ්‍රාහ්මණය අපේ බුදුරජාණන් වහන්සගේෙන් අහනවා මිගාර මාතු පාසාදය හදන්ඩ එහෙම ක්‍රමවේදයක් තිබුණනන් මේ ශාසනෙත් එහෙම ක්‍රමවේදයක් තියෙනවද ප්‍රාසාදය හදඩත් ක්‍රමේදයක් තිබුණනනන් අපේ ශාසනයේ අපි තුළත් මේවාගේ ක්‍රමවේද ක්‍රියාත්මක වෙනවනං ස්වාමීනය ඔබොහන්සිගේ ශාසනයේ නිවන් හොයාගනයන්න්න බලාපපුරොත්තු වෙන කෙනෙකුට ආං එහෙම අනුපූර ක්‍රියාවක් අනුපූරශික්ෂාවක් අනුපූර ප්‍රතිපදාවක් තියෙනවද කියලානොඒ ශාසනයේ නිවනට යන පිළිවල තියනවද කියල තමයි මේිය හන්න කෙටියෙන් කිවත් අපි බදුරජාණන් වහන්ස බ්‍රහ්මණයට සඳහන් කරනවා බ්‍රාහ්මණය මේ ශාසනත් එහෙම පිළිවලක් තියෙනවා කියලා එහම ප්‍රතිපදාවක් පනවන්ද පුළහන්ද කිය ලහෝ පුළුවන් කියනවා බුදුරජාණන් වහන්සේ බ්‍රාහ්මණයට කියනවා මේ ශාසනය අනුපූර් ශික්ෂාවක් ඒ කලින් හික්මිය යුතු ක්‍රමයක් අනුපූරු ශික්ෂාවක් කියන්නේ නිවන් දකිින්ඩ කලින් නිවනට යඩ කලින් මුලින්ම හික්මෙන ක්‍රමයක් තිේන්දෝනෙන් හික්මීමන තියෙන්ෙන නිසාසන එන මුලින්ම හික්මෙන ක්‍රමයක් තියෙන්දුවනෑ එහෙම ක්‍රමයක් මේශාසනී තියෙනවා එළට සඳහන් කරනවා අනුපූර්ව ක්‍රියාවක් කලින් කළේුතු ක්‍රියාවක් කලින් පිළිපැදියුතු ප්‍රතිපදාවක් මේසාාසනනි තියනවා කියවා කොහොමොද කියනවා නන් භාගිතුන් අසි දේශනා කරනවා මොදගල්ලාන අශ්වයෝ දමනය කරන්න දක්ෂ කෙනෙකුට මුලින්ම අස්වයෙක් ගෙනල්ල දුන්නා මේ අශ්ව දමකයා මුලින්ම කරන්න අශ්වය දමනය කරන්නන එයාට මුවවලුරු දානවා අපි දකර තින අස්වයාගේ මුකහි අර වලල්ලක් වගේ දල් තියෙනවානි. එතවට මේ මුවවලලු දානෙක තමයි ඉස්සරලම කරන්නේ ඒක තමයි අත්තිශයම දක්ෂ අශ්ව දමකයාගේ ස්වාවය අශ්වයාට මුවවලලු පලඳින්ට පුරුදු කරනවා. ඒවිදිහට තමයි එයා පටන්ගන්නේ ක්‍රමාණුකූලව මෙයා හීලෑ අශ්වයෙක් බවට පත් කරගන්න. ඉන් පසුව තමයි එතනින් එයාට කළේතු දේවල් කරන්නේ අන්න ඒ වගේ තමයි භාගිතු වහන්සේ තමන්ට දමනය කළ ේුතු පුද්ගලයක් ලබුණ භාගිතු නොහසිද කරන්නේ මුලින්ම ඒ පුද්ගලයට ආමන්ත්‍රණය කරනවා ඒ හිතුවන් බික්කු කියලා ආමන්ත්‍රණය කරන මහනිනි තොප මෙහි එෙන්ඩ කිය කතා කරනවා ආගිහෙම කතා කරලා සීලවා හූති මේ ශාසනයේ සීල සම්පන්න වෙඩ කියෙන කියනවා පාතිමොක්ක සංවර සංවතු බිහරති ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් වාසය කරන්න කිය කියනවා තු පිත්‍රී මේ සූත්‍රයේ කියලා තියෙන ප්‍රමාණය තමයි මිතියෙන්න්නේ එත මේ ශාසනයට මුලින්ම කෙනෙක් එනවනං කොහොමද ශාසනයට එන්නේ මේ ශාසනය කෙනෙක් බවට පත්වෙෙන්නේ කොහොමද ඉස්සරලම තුනුරුවන් සරණයන්රෝ බුදුන් සරණ යෑම තමයි බෞද්ධයක් බවට පත්වීම කියන්නේ නිකම්ම බෞද්ධ වෙනවාද අම්මන බෞද්ධයි තාත්තත් බෞද්ධයි ඒ දෙන්නගේ දරුව තම යපි අම්ම තාත්ත දෙන්න බෞද්ධ වනා කියලා පිනතින දරුව බෞද්ධ වෙන්නේ නෑ එයා සම්මාදිිට්ටික පවුල්ලක ඉපදිච්ච කෙනෙක් මිසක් ඔහුතාම බෞද්ධයෙක් නෙමේ ද ඔහු බෞද්ධයෙක් වෙන්නේ කොහොමද බුදුන් සරණ ගිය දවසට තමයි ඔහු බෞද්ධයෙක් බෞට පත්තෙන් ජීතය හිතන් දේවල් නැද්දාපුහු ඒ කියන්නේ මමත් බුදුන් සරණ ගියාද කියලා ඉස්සල්ල තමන්ගෙන් අහල බලඩුනේ බුදුන් සරණ යනව කියන එක ඒ තරම් පහසු කාරණාවකුත් නෙමයි ඒක ගොඩක් අමාරු කාරණාව මනන් කියනන්නේ මේ ජීවිතය කරන්න්න තියෙන අමාරුම වැඩේ බුදුන් සරණයන එක එක රහත් වෙනවට වඩා අමාරුයි. ඒ රහත්වෙනවට වඩා අමාරුයි කෙළිකන්නේ ්‍රාත්තිනව කියනෙක ලේසි කියලනි මේ මම කියන්නේ. කෙනෙක් රහත් වෙන්නේ බුදුන් සරණ ගියාට පස්සේ. තිසරණ මත පිහිටන්නේ නැතුව තරං උත්සාහ කළත් මේ ධර්මමාර්ගේ ඉස්සරහට යන්න නෑඒ ලෝවතුරා බුදුරජාණන් වහන්සේගේ සිංහනා දෙයක් භාගිතුන් වහසේ දේශනා කරනවා මහනිෙනී මේ ලෝකයේ පළවෙ නිශ්‍රමණයත් මේ ශාසනය මයි අන්තිමශ්‍රමණයත් මේ ශාසනය මයි කියලා එකන මේ බුදු දහම හැර මේ ලෝකෙ තව ඕන තරං ආගංතිීල එ කිසිම ආගමක සාමාජිකත්තය දරමින් එ කිසිම පුද්ලයකුට සංසාරෙන් මිදෙන්න්න බෑ කියන එක භාගිතුන් වහසේගේ සිංහනා දෙයක්. තව සමහර සූත්‍රවල මේට කරුණු භාගිතුන් වහසති දීර්ගෝ ප හැදිලි කර ලතිෙන. යම් කෙනෙක් මේ සංසාරයෙන් මිදුනනං එමේ නිර්මල ශාසනයක්ක විතරමයි. අගේක නිසා. ක් සංසාරෙන් එතර වෙන්න බලාපොරුත්තු වෙනවානං. ඔහු මුලින්ම බෞද්ධයෙක් බව්ට පත්වයෙන්න්න වනේ. එතර බෞද්ධයෙක් බවට පත්වෙනවා කිය කියැනෙ තෙරුවන් සරණ යනවා කියනෙ එකයි.වෙන්න තෙරුවන් සරණය යනවා කියන එකෙ. තුනක්ම වෙච්චහමත් කෙනෙකුට එක ලොකු දෙයක් වෙන්න පුළුවහන්නේ. බුදුන් සරණයන්න කෙලකන්නේ. යමෙක් බුදුන් සරණ ගියා නං, භාගිතුන් වහසගේ සරණ ලැබෙනවත් එක්කම දහම් සගුන් නිකම් සරණයනවා එන බුදුන් සරණ ගියානං ඉතුරු කාරණා දෙක නිකම්ම සරණයනවා ඉ ඇයි බුදුන් සරණයන් එච්චර අමාරු බුදුරජාණන් වහන්සේ ගැන සැක උපදිනවා කෙනෙක් සෝවාන් වෙන්ඩනං නැති කළයුතු සංයෝජන කීයක් ගැනපි කතා කරනවාද සංයෝජන තුනයි එක මුලින්ම තියෙනවා සක්කායදිිට්ටිය සීලබ්බත පරාමාස තිිච්ා මෙ විතිකිච්චාව කියන්නේ සැකහිට මොනව පිළි බඳු සැකයද කෙටියෙන් මේ කාරණාව සඳහන් කරලා තියෙන්න්නේ බුද්ධාදී අට තැන පිළිබඳව සැකය කියලා බුද්ධාදී අට තැන කියල කියහම භාගිතුන් වහන්සේ ධර්මරත්නය සංගරත්නය මුලින්ම තියෙනවා තවත් කාරණා පහත් තියනවා එතුර භාගිතුන් වහන්සේ ගැන තාමත් කෙනෙකුට යම් සැකයක් තියෙනව නම් එම ම් භාගිතුන් වහසගේ දේශනාව පිළිබඳව සැකයක් තියෙනවා කිය නෙත් භාගිතුන් වහස ගැන සැකයි කියන එක මයි ආයම හා සංගය සැක කරනනන්ගත් භාගිතුන් වහස පිළි බඳවත් ඒ සැකේ පැතිරි ලායනවා. එහමනම් භාගිතුන් වහන්සේ අබමල් රේනුවකින්වත් සැක නොකර පිළිගන්්ඩ අපිට පුළු හන්ද කියන ප්‍රශ්නේ සල් හල් බලඩුව. නිකන්ම ැහුවොත් බුදුරජාණන් වහස පිළිගන්නවද කියලා කෙනෙක් බොහොම ලේසි උත්තරයක් දෙනවා පිග කිය කරුණු කාරණා දක්වල ඇැහොත් මේකත් පිළිගන්ඩ පුළුවහන්ද මේකත් පුළගන්ඩ පිළිගන්ඩ පුළහන්ද උන්වහන්ස සම්බන්ධයෙන් මේ කාරණාවත් පිගන්ඩ පුළහන්ද කිය ැහුවොත් සමහර වෙලා අපිඉනිහඩ වෙන්ඩඩ තියෙනවා බෝධෙනට සරුවඥතා ඥානය ගැන සැකයි වර්තමානන අන්තර් ජල න තරන් සරුවග්‍යතා ඥානය පිළිබඳව සැකමතු කරලා විවේචන පහල කරනවා. පහුගේ දවස් වලත් මන්දැක්ක එහෙම කියලා තියවා ඇතැම්මයි භාගිතුන් වහස සමහර සමහර කරුණු දන්නේ නැහැ නමුත් ඊට පෙරහිටපු බ්‍රහ්මනවරු ලියාපු පොත්තො ලති බිච්ච කරුණු තමයි මේ දේශනා කරලා තියෙන්නේ කියන. ඉති බොහොම බය නැතුව එහෙම කියනවා. කපිල නම් භික්‍ෂුව අවිී චිරිගිය මොකක් නිසාද කාශ්‍යව භාගිතුන් හසුගේ කාලි හැමදාම පෝය කරන්න ගියම පොයගේ ඇති සාකච්ඡා කරන්නේ ප්‍රාතිමෝක්ෂයණ ඉතින් අද සාකච්ඡා කරන ප්‍රාතිමෝක්ෂය ඉහෙට කතා කරන ප්‍රාතිමෝක්ෂයි දෙකක් නමේදී මේ ත්‍රිපිටකේ හැමදාම එකත්න තව පරම්පරා කෝටි ගානක් ගියත් ත්‍රිපිටක වෙනස්සෙන් වන එක හරි යන්න හැන ඉති එ මේ දහම වෙනස් එෙන්න්න හැන ඉතින් අද කතා කරන පාතිමෝක්ෂකම තමන් හෙටත් කතා කරන්නේ. ඉ කපිල භික්‍ෂුව හරි ශ්‍රද්වන්තයි පස්ස දැනුමෙන් සන්නද්ද වනාට පසේ මානයක් තියෙනවත් තමන් ගොඩක් දන්නවා කියලා. අගේ නිසා හැමදා මෝකමුණිකේ වන්නේ කියල වගේ වචනයක් කියල නැගිටලා යන පොයියි. ආන් එහෙම ධර්මයට කරපු නින්දාවට තමයි අවිීචීවප දන්නේ. පස්ස කාලී අවිීචිං මිදිල ගංගාවි මාළුවෙක් බාට පත්වෙනවා. තන්නෙක් කරම රං කඳක්වායකි. යසෝජ කියන දීවරයගේ දිීවරනාකගේ කණ්ඩාය දැලට තයි යොහ. මෙහෙම මාලු දෙකල ෑනි කවදාව එන්න තීරණය කලා මේක විශේෂ මාළුවය රජ්ජරුවන්ට පෙන්න්නන් ෝන කියල රජජරුවන්ට පෙන් හම රජ්ජුරුවෝ කියනවා අරංයම් බුදුරජාණන් වහසගාවට කියලා නැව පිටිම්මයි ගෙටියයි බුදුරජාණන් වහන්සේට කතා කරලා කාරණාව කියම් බාගිතුන් වහස මාලුව දැක්ක ගම අදරනවා අඳුරලා භාගිතුන් වහසේ හනවා කපිලේ ගොඩක් කාලෙකට පස්ස නේද කියලා යි බදුරජාණන් වහසිටි උත්තර දෙන්න කටාාවනවා. කටාකට මුළු පලාතම දුරගන්ධෙන් පිරිලේන. කාලයක් පැවිදි වෙලා ශ්‍රද්ධහවිං ශාසනය වාසය කලා හොඳට බනදහනුත් කීවා. න තමන් පිටකේ පිළිබඳ දැනමින් සන්නද්ද වෙනකොට තමන් අදහස්ස එකුතු කර කරකි න්න ගත්තා. කර්මයට නින්දා කළ. කාලයක් හොඳින් හිටපු නිසා තමයි ආයික සංවරයේ හොඳ හින්ද අච්චර ලස්සනට ඉපදිලතින් නවත් මේ මකයෙන්ම තමයි ධර්මයට නින්දා කළේ පලාතම දුර්ගන්දයි කටරන්න කොට ඉ භාගිතුන් වහස අහනුව කපිලි ගොඩක් කාලෙකට පස්ස නේද කොහහින්දල දාව කපිල කියලා හන ස්වාමිනි අවිීචය ඉදල කියල කියනවා කිල කොහද යන්න අයයි කියලහනවා ආයිති යන්න අවිචයටමයි කියලා අවිීජීතියන දුක කොයි තරද නමුත් මොනා කලත් අන්න තියෙන්න විචයට නැව් බන්ඳයම හිස ගහගන ගහගන මැරිලා අප අවිචයඋපදිනවා දහමට විරුද්ධ වචනයක් කියා ඉති මම කියන්න කයි මේ කාලෙත් භාගිතු වහසගේ සරුවඥතාා ඥානයට අභියෝග කරන්න ලෑස්ති වෙච්ච අවාසනාවන්තය ඉන්නවා ද සරුවඥ්‍යතා ඥානය වර්තමානය සමහරුන්ට පිළිගඩ බැ මහාපුරෂ ලක්ෂණ පිළිගඩ බැහැ ශීර වර්ණය පිළිගැඩ් බැහැ කාය ප්‍රමාණය පිළිගඩ බැහැ ශරීර ශක්තිය පිළිගඩ බැහැ මෙන්න මේවාගේ නොෙක් දේවල් පිළිබඳ බුද් රශ්මියය පිළිගඩි නහැ වාාගිතුන් වහන්සේට පුුණ්‍යවන්තයකර පුපකාර පිළිගන්ඩ ලැස්තිනෑ සිනහ වෙවී විවේචනයට බදුන් කරනවා සමාර්කරු මං කියන්නේ එක වචනයක් කියලා අරවිදිහට නං එති හැට අපිට කතා කරන්න තේරෙන්නේ පිනති අපි මමකයි කිය අපි භාගිතුන් වහස පිළිගන්නවා කියල කීවට කරුණු පෙන්නලා ඇහුවොත් මේකත් පිළිගන්ඩ පුළුහන්ද කියලා අන්න එතකොට අපිටම සැකයි එහෙම වෙඩ පුළහන්ද කියලා නිතර කියන කාරණාවක් ශරීර ශක්තිය මිනිස්සු කෝටි දහදාහක ශක්තිය පියවි ශරීරයේ තියෙනවා කියල කියහම කෙනෙකුට විශ්වාස කරන්න පුළුහන්ද. සැක උපදවනවා. එම වෙන්න පුළු හන්ද කියලා. ඒ සැකේ දුරු කරගැන්ඩෙ. මූලාශ්‍රෙක්ක තොරතුරු හොයාගනෙන්ඩෝනේ එහෙම ශක්තියත් ලැබෙන්න්න පුළුහන්ද කියලා.ඒ මූලාශ්‍රරෝසෙ හොයනකොට තේරෙනවා. මේ කියලා තියෙන විදිහට මේ ශක්තිය කවදාව සැකනෑ කියලා. ධර්මයම හොයන්ඕුවන සැකෑ ඇතිවෙන කොට ධර්මයම හොයලා තමන් නිවැරදි කරන්නඩෝන තමන්ගේ මතයේ මත ඉඳලා මේක නම් පිළිගවන් පිළිගන්න නෑ කියලා තවත් පිරිස්සොල්ට කියන් යනවාට වඩා තමන්ගක හොයන්ෝන. තන් දන්නයගෙන් අහන්ඩුව. අන්න එහෙම භාගිතුන් වහන්සේ සම්බන්ධව කිසිමම කාරණාවක් පිළිබඳව අල්ප මාත්‍ර සැකයක් මාතුළ උපදුවන්නේ නැහැ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ හැබැවිම්ම සම්මා සම්බුද්ධයි ඒ මහාපුරු ශරතනය මම සරණය නො කියළ එක සිතිං තීරණය කරපු දෞවසක විතරයි බුදුන් සරණගීපු කෙනෙක් බෝට පත්තිෙන්න්න පුළුවන්ගෙන් අන්න එදාට තමයි මටත් බෞද්ධයෙක් බෝට පත්තෙන්න්න වෙන්නේ නතින ඒ බෞද්ධකම ලැබීම මත් සතරාපායෙන් විදන්න හිතුවා. මහා සම සූත්‍රයේ ගැන කියල තිේ. තිසරන තිේනවන පසිල තිෙන වනන් ඊටව ඩසස්. ඇ තිසරන පන්සිಿල්ලො ඉඳල තමාමේ අනුපූර ප්‍රතිපදාව පටන්ගන්. එව බාගිතු හසි මෙතැන සඳහන් කරනවා ඒ හිතුවං බෙක්කු තොප මෙහි ව මහන සීලවා හෝතිී සೇල සංමරයේ. ඇසිරෙන්ඩ පාතිමොක්ක සංවර සංගතෝ විහරති ප්‍රාතිමෝක්ෂ සංවර සීලෙන් වාසය කරන්න කෙල සඳහන් කරනවා. එනම් මේ ශාසනයේ නිවන් මගේ අනුපූර් ශික්ෂාවේ මුල තමයිමි කතා කරන්න හදන්න. එහමනම් පන්නතින ධර්ම දේශනාවට තියන කාලයේ නිමා වෙලා තියෙන නිසා. ගනක මොගගල්ලාන නම් උතුම් සූත්‍ර දේශනාවං නිෙවන් මගේ අනුපූර්පතිපදාව පැහැදිලි කරන දේශනාවේ පළවෙනි ධර්ම දේශනාවේ දායකත්වය ධරමින් මේ සැදැහැති පින්නතුන් ඒ මහා කුසල කර්මයත් පත් කරගන්නවා. දහම් මුතු යල දේශනා මාලාවේ ඊළඟ දේශනාව හැටියට මේ සූත්‍රයේ එතන ඉඳල භාගිතුන් වහසිමොනෝද කියලා තියෙන්න්නෙගෙන කරුණු අපිසාකච්ඡා කරමු දේශනා මාලාව නිතර අහන නිසා. ට පිළිවලටේ කරුණු ගොුණ කරගැන්ඩ පුළහන් වෙනවා. එහෙම අද මෙහි පළවෙනි ධර්මදේශනාවේ දායකත්ය දරුන් ලබන්නේ අංකදාසය සුදර්ශනමාවත බුළුගහාහන්දිය කැලනිය යන ලිපිනේ පදිංචි ඉන්දිික මාරසිංහ වරුනි මාරසිංහ ඉනුකී මාරසිංහ සේතා පරංජනී මෑනියන් හා චාල් රජ පක්ෂමෑනියන් ඇතුළු වසි දෙනාවිසින්. උතු மாරமුණ නිதන පාප්තියට පත්න முනිදස ප්‍රනාාන්ந்துු விමලදාස மாரසිංහ எனන පியවරුන් දෙපලටත් செැමுල් ප්‍රනාந்துු Cත් මැகிලலிங் ஆசியம் ட்டත් ஜනැசைන් ප්‍රනාාන්ந்து மா නැந்தட்டත් Pசைமன் பிர්‍රනාாந்து மா மாட்டත් HE තිලකරත්න ජයිලතා නැන්ද ප්‍රියන්ත කොටුවගේ සනරත් ධර්මපාලල අයිවන් පෙරේරා ඇතුළු පරලො සැපත් සංසාරගත සියලුම ඥාතීන්ට උතුම් සද්ධර්ම දානු මේ කුසල කර්මය හේතු වේවා. ඉන්දික මාර්සිංහ මහත්මා ඇතුළු පවුල සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය උදවීවා. සේතා රංජනී චාල ්‍රරාජපක්ෂයන මවුරන්ට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන අතර. අධ්‍යාපනය ලබන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගැනීමට මේ කුසල කර්මයත ්‍රත්නත්‍රය ආශිරුවාදයත් හේතුවේවා ලංකාවේ සහ විදේශගතව සිටින සහෝදර සහෝදරියන් හා. දදු දරුවන්ට තුනුරුවණය අශිරුවාදය ලැබේවා දේශකයානන් වහන්සේටත් උන්වහන්සේගේ මෞපියන්ටත් සම්බෝධි මහවිහාරාධිපතිීන් වහන්සේටත් බෞද්ධ්‍යයා මාධ්‍යයාාලයේ කාරය මණ්ඩලේටත් සියලු සංගපීතරුන් වහන්සේලාටත් නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරන අතර ලක්වැසි ල්ලෝවැසි සියලු සත්්‍යයන්ට නිදුක් නිරෝගි භාවයේ චිරජීවනය ප්‍රාර්ථනා කරනා අතර ඉතාම ඉක්මං භවයක ඉතාමත්ම කෙටිකාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් නිර්වාණ ධර්මය අවබෝධ කරගණඩ මේ පුුණ්්‍ය ශක්තිය හේතු වාසනාවේවා කියල ප්‍රාර්ථනා කරලා තියෙනවා මාරසිංහ පවුලි පින්වත් පිරිසත් රන්ජනී මෑනියන් චල රාජ පක්ෂමෑණියන් ඇතුළු පිරිස පුුණ්්‍යානුමෝදනා කළ සියල දෙනාට පින් අනුමෝදන් වේවා ආශිරවාද කළ සියරු දෙනාට රත්නත්‍ර ආශිරුවාදයෙන් නිදුක් නිරෝගි භාවයේ චිරජීවනය උදාවේවා. හැම කෙනෙකුටම ප්‍රාර්ථනා කරන බෝධියෙන් අමාමහනිවනින් සැනසෙන්ඩල බේවා කියල ප්‍රාර්ථනා කරම. ආකා සට්හාාච බුම්මට්හාා දේවානාගා මහිද්දිකා පං්ඥන්තන් අනුමෝදිත්වා චිරං රක්කං තුළෝක සාාසනං දේවූ වස්සතුකාලේන සස්්‍යිය සම්පත්ති හෝතුච පිතෝ භවතුළෝකෝචරාජා භවතු දම්මෙකු.